පොඩක් මොකද ආවේ කියලා පොඩක් හේතුව කියලා යන්න අපිට. ඊයේ පොඩක් ඉන්න ප්‍රොෆෙසර් පොඩක් ඊයර අපිට මට ඇතුල් වෙන්න දුන්නේ නැති එක සම්බන්ධ පොලිසිය පැමිණිලා කරලා. පැමිණිලා කරලා ඉන්න. හරි. අතරම ඊයේ අධිකරණ නියෝගයක් සහිතව මම වැඩ බාර ගන්න ගියා පක්ෂ මුලස්සාන්ට. ඒ අනුව පොලිසිය සම්පූර්ණයෙන් ඒකට බාධා කිරීම කරා. හේතුව ඔවුන් කිව්වේ නිමල්සිරි පාසල් මහත්තයා ඔවුන්ට දැනුම් දුන්නයි කියලා මේක නවත්තන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒකත් එක තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඔවුන් මට කතා කරපු ඒවා සියල්ල මම ළඟ තිබෙනවා. පොලිස්පතිතුමාගෙනුත් මම ඇහුවාම එතුමත් කිව්වේ මේක නිමල්සිරි පාසල් මහත්තයා තමයි අපිට කතා කරේ, මේක එයත් එක බේරගන්න කියලා. එයත් එක බේරගන්න මට දෙයක් නැහැ. මොකද හේතුව එතුමා අනීතිකව සභාපති ධූරය කියන තනතුර හොබවන්නේ, මොකද කිසිම නීතිමය බලයක් එතුමට නැහැ. එතුමා තවමත් අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති. එතුමා සභාපති නෙමෙයි. එතුමා සභාපති ධූරය බාරගන්න සූදානම් නැහැ, පිළිගන්න සූදානමුත් නැහැ. උසාවියෙන් එතුමාව මේ වෙනතුරු කිසිම අවස්ථාවක සභාපති ධූරයක් ඔහුට ලබා දෙනවයි කියලා දැනුම් දීලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලියට විරුද්ධව, මට මේ කරපු ක්‍රියාදාමයට විරුද්ධව තමයි මම බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන නඩු ක්‍රියාමාර්ගයට යන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලට මූලික වශයෙන් අවශ්‍ය කරන පැමිණිල්ල අපි ඉදිරිපත් කරා. මගේ බලාපොරොත්තු තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව මම හිතන්නේ අවශ්‍ය කරන නඩු කරේ ගොනු කරන්න, ඒ වගේම මානවිකම් සම්බන්ධව තව නඩු කරයක් ගොනු කරන්න. මේ සම්බන්ධව බලාපොරොත්තු වෙනවා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. දැන් ඔබතුමා ඊයේ පොලිසියට චෝදනා කරානේ. මේ පොලිසිය නේද අයිති වෙන්නේ? එතකොට එහෙම වෙලා අද පැමිණිල්ලක් දැමීම. ඔව්, ඉතින් මට මං මොන පොලිසියෙන් වැරද්දක් කරාත් ඒ පොලිසියෙන් මට එන්න වෙන්නේ. ඒ නිසා මේ පොලිසිය වැරද්දක් කරපම මේ පොලිසියට මං ඇවිල්ලා ඒ පැමිණිල්ල කරා. ඔවුන්ගේ කිසිම විරෝධතාවයක් මට තිබුණ නැහැ. ඉතින් මම ඇවිල්ලා ඒ පැමිණිල්ල දැම්මා. ඔවුන් බාරගත්ත ඒ පැමිණිල්ල. ඉතින් ඒ පැමිණිල්ල අනුව මං ඉදිරියට ක්‍රියා කරනවා. අපි දැක්ක ඊයේ දුමින්ද දිසානායක මහතා කියන ඔබතුමාට සතියක කාලයක් දෙනවා නිදහතර කරුණු කියන්න කියලා. ඒ එතුමන්ලගෙන් ඔබතුමාගේ ප්‍රශ්නේ අහද්දි ඔබතුමා යන්න සූදානම්ද නිදහතර කරුණු කියන්න? ආ, නිදහතර කරුණු කියන්න මං වැරද්දක් කළා නැහැ. ඒගොල්ලන්ට මගේ නිදහතර කරුණු විමසන්නත් බෑ. මොකද හේතුව මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. ඉතින් ඒගොල්ලෝ තමයි සමාජ පක්ෂයට විරුද්ධව ගිහිල්ලා ඇමතිකම් අරන් තියෙන්නේ. මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. සන්ධානිකට නායකත්වය දීලා තිනවා. සන්ධානිකට නායකත්වය දෙන්න ඕන කෙනෙකුට ඕන විදිහකට පුළුවන්. මගේ පක්ෂ සමාජිකත්වය තහනම් කළ තිබුණේ. ඒ තහනම් කළ තියෙන වෙලාවේ තමයි මම ගිහිල්ලා මේ සන්ධානයට නායකත්වය දුන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්න ගන්න කිසිම අයිතියක් නැහැ. මොකද මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. සන්ධානික නායකත්වය ගන්න කිසිම පක්ෂයක සමාජිකයෙක් වෙන්න උවමනත් නැහැ. ඉතින් ඒ නිසා ඕනම පුද්ගලෙකුට ගිහිල්ලා සන්ධානික නායකයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා මේ අදාළ නැති කාරණා. ඒවට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. මම ඒකට නිවාසී පාසල් මැතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඔහුට කිසිම අයිතියක් නැහැ කියලා මගෙන් ප්‍රශ්න කරන්න ඌ පක්ෂ සභාපතිවරයා නෙමෙයි. ඒ නිසා ඌට කිසි අයිතියක් නැහැ කියලා. ඔබතුමා දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමත් එක්ක දැන් මේ එකතු වෙලා ගමනක් යන්න සූදානම් නැහැ. එහෙම එකතුවකුත් නැහැ. මම ඒගොල්ලෝ සියලු දෙනාම එකතු කරගන්න ඉන්න තමයි. ඒගොල්ලන්ට දැන් ඔය මේ නිවාසී පාසල් මහත්තයාට මාව එකතු කරගන්න උවමනා නැතුණාට මට උවමනාව තියෙනවා. ඒගොල්ලොත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න. ඒක තමයි අපි පක්ෂයක් විදිහට යනවා නම් යන්න තියෙන. ඒගොල්ලන්ගේ තියෙන මේ මහාන්තත්වකමයි උන්මත්තකභාවයයි තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නමුත් මම බලන්නේ පක්ෂේ මහලේකම්වරයා විදිහට ඒ අයත් අපිට උවමනයි, මත්‍රිපාසී සිසේන මැතිතුමත් උවමනයි, ඒ අයගේ පාර්ශවයත් උවමනයි. මේ පාර්ශව දෙකම අපිට කඩන්න බෑ. මේ සියලු දෙනාම එකට එකතු කරගන්න ඕන. මම ඒකයි කිව්වේ. මම මුලින් ඉඳලම කිව්වේ නිමල් සිරිපාසල මැතිතුමා පත්වීමත් වැරදි, විජේදාස රාජපක්ෂ මැතිතුමා පත්කිරීමත් වැරදි. මේ නිසා මම ඊට ඉතාම මධ්‍යස්ථ තැනක. ඒ නිසා මම කියන්නේ මේ සියලු දෙනාම එකට එකතු වෙලා පක්ෂේ ගොඩ ගන්නවා නම් අපි ඒකට මහන්සි වෙනවා. හැබැයි දැන් මේ යන විදියට මේ පක්ෂේ ගොඩ ගන්න දෙන්නේ නැහැ. පක්ෂේ මරා දාන තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක. මහලිකන්තුමා ඔබතුමා සභාපතිතුමා විදියට පිළිගන්නේ කවුද? විජේදාස මහත්තයාද? සභාපති කෙනෙක් නැහැ පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දැන් සභාපති කෙනෙක් නැහැ. ඉතින් අලුත් සභාපතිනේ ඉපත් කරගන්න ඕන. නෑ, ඔබතුමාව ડોක්ටර් දැම්මා මේ හිටපු ජනාධිපතිතුමා ආයේ එකතු වෙලා වැඩ කරන්න පුළුවන්ද? නෑ, ඉතින් මෙහෙමයි. ඉතින් එතෝ ඒ එතුමා ක්‍රියා කරපු ක්‍රියාකාරකම එතුමා තුල තියෙනවා. මම කාටවත් වෛර කරෙත් නැහැ. මම කාටවත් ක්‍රෝධ කරෙත් නැහැ. මම වැරදි වැඩක් කරලත් නැහැ. ඉතින් ඒකනේ උසාවියේ නැත්තම් වැරදි වැඩක් කරා නම් මට මේ තීන්දුව දෙන්නේ නැහැ නේ.
ඒ නිසා උසාවියේ තීන්දුව කරා මාව එළියට දැමීම වැරදි කියලා. ඉතින් මෛත්‍රීපාල සිසේන මහත්තයා ඒ වැරද්ද කරයි කියලා එතුමත් එක්ක මම තරහ වෙලා මූණංගනින් ඉන්න උවමනාවක් නැහැ. දේශපාලනිකෝ ඒ වගේ රණ්ඩු වෙනවා. ඒක ගැන ගැටලුවක් කරගන්න උවමනා නැහැ. ඉතින් ඒ නිසා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ඊ හම්බුණානේ ඔබතුමාගේ මෛත්‍රීපාල මහත්තයා ඔබතුමාට හම්බුණා අපි දැක්කා. නෑ ඔව්. මොකද කියන්නේ එතුමා? නෑ දී ඒක චිත්‍ර ගැන කතා කරයි. තනතුර ගැන මොකද එතුමා කැමැත්ත පළ කරාද? නෑ නෑ එතුමා කැමතියි. එතුමාට කතා කළා මේ නඩු තීන්දුව ආපු ගමන්ම මාව තහනම් කරපු එතුමාම මට කතා කරලා මේ සූපැතුව. ඔබතුමා ඒක පිළිගන්නවද සූපැතුවම? ඔයෝ ඉතින් මොනව කරන්නද? කෙනෙක් සූපැතුවම එපයි කියන්නේ. දැන් මේ කොච්චර ඔබතුමා පැහැදිලි කරත් අපි දකිනවා මේ දුමින්ද දිසානායක පාර්ශවය, නිමල් සිරිපාල පාර්ශවය දිගටම ඔබතුමාට චෝදනා ඉල්ලගෙන පිළිගන්නේම නැහැ කියන ඔබතුමාව. ඔව් ඉතින් මම ඒගොල්ලෝ පිළිගන්නේ. මාව පිළිගන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා උසාවියෙන් දැන් ඊළඟ නඩුවත් ආවෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන්ට පිළිගන්නේ ඒගොල්ලන්ව ඔය ඉන්න තනතුරෙන් එළියට දානවා මං ඊළඟ උසාවි තීන්දුවත් එක්ක. ඔව් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ව මෙච්චර කාලයක් කවුරු චැලෙන්ජ් කරේ නැහැ. මම ඒක චැලෙන්ජ් කරන්න සූදානම්. ඒ විතර නෙමෙයි තවත් නඩු ගන්නවා කියද මල්ලට වැටෙයි. මේ අනීතිකව හොරෙන් තමන්ගේ මේ ඇමතිකම් වල බලය පාවිච්චි කරලා ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා කරන වැඩක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අපි යට වෙන්න සූදානම් නැහැ. දැන් ඉදී අතුරු අරගෙන කවද්ද අතුරු වෙලා වැඩ කරන්න හරියටම බලමු අපි අධිකරණයට යනවා ලබන සතියේ. මං හිතන්නේ අධිකරණය නිවැරදිව අතුරුට ගිහිල්ලා වැඩ කරන්න තීන්දුවක් දෙයි. ඒ වගේම මේ අයට මට බාධා කරන එකත් නතර කරලා තීන්දුවක් දෙයි. මං හිතන්නේ අපි ඒක තමයි ඉල්ලන්නේ. අධිකරණය ඒ සඳහා අපිට තීන්දුවක් දෙයි. මේ යනුව අපි අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.